මේ දවස්වල දෙවනි ඉනිම බලන රසිකයන්ට ඇති වෙලා තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අනුහස්ගේ විවාහය සිද්ධ වෙන්නේ ලිහිණිත් එක්කද එහෙමත් නැත්නම් ආක්ෂත් එක්කද කියන එක. අනුහස් සහ ආක්ෂතර මේ වෙද්දි සම්බන්ධයක් ගොඩනැගිලා තිබුණත් උදේනි අම්මගේ අති අකමැත්ත නිසාම ඉදිරියේදී අනුහස් ආක්ෂ සම්බන්ධයට කුමක් වේවිද යන්න ගැටලුවක් වෙලා තියෙනවා. උදේනි තමන්ගේ එකම පුතා අනුහස්ට ගොඩක් ආදරෙයි. අනුහස්ගේ ජීවිතේ වටිනාම තීරණය ගත්ති උදේනි මේ තරම්ම බලපෑම් කරන්න ඒ නිසා. තමන්ගේ පුතාගේ ගති පැවතුම් ගැන පොඩි කාලේ ඉඳන්ම හොඳින්ම දන්න උදේනි හිතන්නේ අනුහස්ට ගැළපෙන ලිහිණි වගේ බිරිඳක් කියලා. ආක්ෂා වගේ හුරතල් පොෂ් කෙල්ලෙක්ට අනුහස්ව ආදරෙන් බලා ගන්න බැරි වෙයි කියලා උදේනි හිතනවා. කොහොම වුණත් ලිහිණිගේ හිතේ අනුහස් ගැන අදහසක් තියෙනවා කියන්න සහෙලිගේ මාර්ගයෙන් උදේනි දැනගන්නවා. උදේනිටත් ඕන අනුහස්ට ලිහිණිව ජෝඩු කරන්න. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උදේනි කල්පනා කරනවා. ආක්ෂාගෙන් තමන්ගේ පුතාව ගලවගෙන ජීවිත කාලෙදිම ආදරෙන් බලා ගන්න කියලා උදේනි ලිහිණිගෙන් ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ උදේනි අම්මගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ලිහිණි පොරොන්දු වෙනවා. අනුහස් ආක්ෂා වෙන් කරලා ලිහිණිව අනුහස්ට එකතු කරන්න උදේනි අම්මා මේ දරණ උත්සාහය සාධාරණද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.